සුබ දවසක් ඒවා අදත් ඔයාලා හැමෝටම සුපුරුදු පරිදි Photoshop tutorial එකක් එක තමයි ඔයා මේක තුලා ඉන්නේ. අද වීඩියෝ මම ඔයාලට කියලා දෙන්නේ කිසිම editing software එකක් භාවිත නොකර image එකක background එක remove කරගන්න කොහොමද කියලයි. ඒ වගේම ඒ image එක අපි Photoshop වලට අරන් ගිහිල්ලා new edit එකක් create කරගන්න කොහොමද කියලත් අද වීඩියෝ මම ඔයාලට කියලා දෙනවා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු මේ දේවල් කොහොමද කරන්න කියලා. ඉස්සලාම ඔයාගේ PC එකේ web browser එක open කරගන්න මේ විදියට. web browser එක open කරගෙන search bar එකේ ඔයා type කරන්න remove.bg කියලා. remove.bg කියලා type කරලා මේක enter කරන්න. එතකොට ඔයාට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. උඩින්ම තියෙනවා remove.bg කියලා. ඊට පස්සේ තියෙනවා remove image background 3 කියලා. ඉතින් මේක පොඩ්ඩක් යටට අපි ගිහින් බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මේ image එකක background එක remove කරලා තියෙන විදිය. ඉතින් මේ මෙතන තියෙන උඩින්ම select a photo කියලා මෙන්න මේ select a photo කියන තැන මේ විදිහට click කරාම අපිට background එක remove කරන්න අවශ්‍ය image එක select කරන්න ඕනේ. මෙන්න මෙතන මේ විදිහට අපිට අවශ්‍ය image එක මේ විදිහට select කරලා මේක open කරන්න ඕනේ. ඊපස්සේ මෙතනට load වෙනවා image එක. load වෙලා තප්පර කීපයක් ඇතුළතදී මේ විදිහට අපිට background එක remove කරලා image එක ලබා දෙනවා. ඉතින් මේ පැත්තෙන් තියෙන original image එක ඊට පස්සේ මෙතන තියෙනවා background එක remove කරපු image එක. image without background කියලා මෙතන උඩින් තියෙනවා. ඉතින් ගොඩක් perfect විදිහට මේකේ background එක remove කරලා අපිට මෙයාල ලබා දෙනවා. ඉතින් background එක remove කරාට පස්සේ අපිට පුළුවන් මේ image එක download කරගන්න. මේ විදිහට මේ download කියන button එක click කරාම අපි මේ විදිහට අපිට image එක download වෙනවා. ඉතින් අපි තව image එකක් මේ විදිහට background එක remove කරගමු. මේ විදිහට select පස්සේ මට අවශ්‍ය image එකක් මේ විදිහට select කරලා මම මේ විදිහට open කරගන්නවා. ඉතින් ඒකත් අපිට තමත් ඉක්මනින් මේ විදිහට background එක remove කරලා දෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් මේ විදිහට අපි download කරගමු. ඊට පස්සේ අපි download location එකට ගිහිල්ලා බැලුවොත් අපිට මෙන්න මේ විදිහට background එක remove කරපු image බලා ගන්න පුළුවන්. ඉතින් මේවා background එක තම perfect විදියට remove වෙලා තියෙනවා. ඉතින් පොඩි පොඩි අඩුපාඩු තියෙනවා මේකෙදි. Photoshop වලින් කරනවා විදියටම ගොඩක් ඒ හා සමානව remove වෙන්නේ නැහැ. යම් යම් තැන්වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් අපිට බොහෝ දුරට මේකෙන් edit එකක් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි බලමු මේ image එක අපි background remove කරපු image එක තව background එකකට කොහොමද apply කරගෙන පොඩි edit එකක් කරගන්නේ කියලා. ඉතින් මම Photoshop open කරගන්නවා මේ විදිහට. Photoshop වලට මම background එකක් ඉස්සෙල්ලාම open කරනවා. මම background remove කරගත්ත image එක apply කරන්න අවශ්‍ය කරන background එක මුලින්ම Photoshop වලට open කරගන්නවා. ඒකට මම file open මේ විදිහට මට අවශ්‍ය background එක ඉස්සෙල්ලා මම select කරගන්නවා. ඊට පස්සේ මම මේකට apply කරන්න ඕන background remove කරගත්ත image එක open කරගන්නවා. ඒකටත් මම file open මේ විදියට ඒ image එකත් open කරගන්නවා. ඊට පස්සේ මේ image එක මම drag කරගෙන ගිහිල්ලා මගේ background කියන image එකට මේ විදියට මම තියාගන්නවා. තියාගෙන මේක ටිකක් මට free transform කරගන්න ඕනේ. ඒකට මම control T press කරලා මේ විදියට මේක free transform කරගන්නවා. shift key එකයි alt key එකයි press කරගෙන. ඊට පස්සේ මේක අවශ්‍ය විදියට මෙහෙම තියාගන්නවා. මේ විදියට තව ටිකක් මම මේක free transform කරගෙන මේ ගානට තියාගෙන මම මේක enter කරනවා. ඊට පස්සේ අපි පොඩ්ඩක් මේක zoom කරලා බැලුවොත් image එකේ සමහර තැන් අපිට හරියටම remove වෙලා නැහැ. මෙන්න මෙතන එහෙම තියෙනවා වෙනසක්. අපිට පුළුවන් ඒකට මේ විදියට lasso tool එක මම මේ විදියට select කරලා lasso tool එකේ මේ විදියට මම මේ තැන remove කරගන්නවා. ඉතින් අපිට මේ වගේ තැන් remove කරගෙන හදාගන්න පුළුවන්. මේ ක්‍රමයේ ගොඩක් සාමාන්‍යයෙන් අපිට පුළුවන් phone එකේ මේ ක්‍රමෙම phone එකෙන් කරන්න පුළුවන්. ඔයා phone එකේ web browser එකෙන් උත් ගිහිල්ලා මේ විදිහටම කරාම ඔයාට gallery එකෙන් වාගේ image එකක් select කරලා background එක remove කරගන්න පුළුවන්. ඉතින් phone එකෙන් app එකක් මාර්ගයෙන් ඔයා edit එකක් කරනවා නම් පොඩි post එකක් හදනවා නම් ඔයාට මේ ක්‍රමේ ගොඩක්ම වටිනවා. තම ඉක්මනින් background remove කරගන්න.
ඉතින් ඇප් එකකින් බැක්ග්‍රවුන්් රිමූ කරනවට වඩා මේක මේ ලේසි කියලයි මම හිතන්නේ. අපි දැන් බලමු මේක මේක කොහොමද අපි පොඩි එඩිට්ටයක් කරගන්නේ කියලා. මේකට අපි පොඩි ටෙක්ස්ටයක් ඇප්ලයි කරගමු මේ එඩිට් එකට. මම ඒකට ටයිප් ටූල් එක මේ විදිහට සිලෙක්ට් කරලා මේ විදිහට මම ඩ්‍රැග් කරනවා. ඊට පස්සේ මම මෙතනින් ටෙක්ස්ටයක් මේ විදිහට ටයිප් කරනවා. පස්සේ මම මේකේ ලේඅවුට් එක මේ විදිහට හදාගෙන මම මේකේ සයිස් එක ටික වැඩි කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ මේකේ ෆොන්ට් එක මම වෙනස් කරනවා මේ විදිහට. හරි, මේ විදිහට තමයි අපිට බලා ගන්න වෙන්නේ මෙතනින්. හරි, ඊට පස්සේ මට මේ යට ෆොන්ට් ටෙක්ස්ට් එක මම ඒක ටිකක් බෝල්ඩ් කරනවා මේ විදිහට. හරි, බෝල්ඩ් කරලා මේ ටෙක්ස්ට් එකට මම ෆ්‍රේම් එකක් ඇප්ලයි කරනවා. ඒකට මට පුළුවන් මෙන්න මේ රෙක්ටැංගියුල එක අපේ ෂේප් ටූල් එක මේකෙන් රෙක්ටැංගියුල එකක් මේ විදිහට මම ට්‍රැක් කරනවා මේ විදිහට. ඒකට මම ෆ්‍රේම් එක විතරයි මෙතනින් අපිට පුළුවන් ඔප්ෂන් බාර් එකෙන් මෙතනින් කලර් එක මම නන් කරලා මම ෆ්‍රේම් එක විතරක් තියාගන්නවා. ලයින් එක විතරක් මේ විදිහට සයිස් එක මම 6ක් විතර දෙනවා. දීලා මම එන්ටර් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් තව පොඩ්ඩක් මේක පොඩි වෙනසක් කරගන්න මේ ටෙක්ස්ට් එකකට. අපි ඒකට කරන්නේ මම මෙන්න මේ විදිහට ටයිප් ටූල් එක සිලෙක්ට් කරලා මේ විදිහට කමාවක් මේ විදිහට හදාගෙන මේ කමා එක ගෙනල්ලා මෙන්න මෙතනින් මේ විදිහට තියාගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් අපිට නිකන් මේ වගේ චූටි එඩිට් එකක් කරගන්න පුළුවන් මේක මේ විදිහට තියාගෙන. මම මේකෙම කොපියක් ගන්නවා, තව කන්ට්‍රෝල් ජේ ප්‍රෙස් කරලා මේ විදිහට ඒක ප්‍රී ට්‍රාන්ස්ෆෝම් කරගෙන මෙතනට අරන් යනවා. මේකේ මම රොටේට් කරගන්නවා අංශක 180කට මේ විදිහට කරගෙන මෙතනින් මෙහෙම තියාගන්නවා. ඊට පස්සේ මේ දෙකේ කලර් එක මම චේන්ජ් කරනවා වයිට් වලට. මේ විදිහට අපිට පුළුවන් කලර් එක චේන්ජ් කරන්න මෙතනින් බ්ලෙන්ඩින් ඔප්ෂන්ස් ගිහිල්ලා මේ විදිහට ඩබල් ක්ලික් කරලත් අපිට පුළුවන් මේ කලර් එක වෙනස් කරගන්න. ඊට පස්සේ මේ ෆ්‍රේම් එකේ මේ කමාවල් තියෙන තැන ක්‍රොස් වෙලා තින්නේ, අපිට ඒ ටික අයින් කරගන්න ඕනේ. ඒක නිසා මම මේ ෆ්‍රේම් ලේයර් එක මේ විදිහට සිලෙක්ට් කරලා මේ රෙක්ටැංගියුල මාකි ටූල් එකෙන් මේ විදිහට මම මෙන්න මෙතනට විතරක් අවශ්‍ය විදිහට සිලෙක්ෂන් ලේයර් දාගන්නවා. ඒ දාගෙන මම කරන්නේ මේක ඉන්වර්ස් කරගන්න ඕනේ. අපිට මේ කොටස විතරක් අයින් කරන්න ඕනේ හින්දා අපි මේක ඉන්වර්ස් කරගන්න ඕනේ. මේකට සිලෙක්ට් ඉන්වර්ස් කියලා දීලා මම ඇඩ් ලේයර් මාස්ක් කියන අයිකන් එක මේ විදිහට ක්ලික් කරනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් ෆ්‍රේම් එකේ ඒ කොටස පමණ නැති වුණා. ඉතින් අපිට මෙතන පහත කොටසත් හදා ගන්න ඕනේ විදිහටම. ඒකටත් මම කරන්නේ මගේ රෙක්ටැංගියුල එක මේ ෆ්‍රේම් එක තියෙන ලේයර් එක මේ විදිහට සිලෙක්ට් කරලා මම ඒකටත් මේ විදිහට සිලෙක්ෂන් එකක් දාගෙන මේ විදිහට රෙක්ටැංගියුල මෙතනටත් මම පොඩි සිලෙක්ෂන් එකක් දාගෙන මේක ඩිලීට් කරනවා. ඒකට අපි රෙක්ටැංගියුල එක නෙමෙයි, අපි මාස්ක් ලේයර් එක මේ විදිහට ක්ලික් කරලා ඉන්න ඕනේ. ඊට පස්සේ ඩිලීට් කරාම ඒක නැති වෙනවා. ඊට පස්සේ කන්ට්‍රෝල් D ප්‍රෙස් කරලා ඩිසිලෙක්ට් වුණ. ඊට පස්සේ අපිට තව පොඩ්ඩක් මේකේ මොන හරි වෙනස්කම් ෆොන්ට් එකේ කලර් එක මාරු කරන්න ඕන නම් අපිට පුළුවන් ටෙක්ස්ට් ටූල් එක මේ විදිහට ටයිප් කරලා මේ විදිහට ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා අපිට මේ කොටසට විතරක් කලර් එකක් මේ විදිහට දෙන්න පුළුවන්. දීලා ඕකේ කරාම අපිට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් පොඩි එඩිට් එකක්. ඉතින් ওই විදිහ පොඩි එඩිට් එකක් කරන්න අපිට මේ බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරන සිස්ටම් එක භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ෆෝන් එකකින් කරනවා නම් මේ දේ ගොඩක් හොඳට කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි බලමු තව අපි අර රිමූව් කරගත්ත අනිත් එඩිට් එකත් අනිත් ඉමේජ් එකත් කොහොමද අරගෙන මේ වගේ එඩිට් එකක් කරගන්නේ කියලා. ඉතින් ඒකටත් මම මුලින්ම මේ වගේ ෆයිල් ඕපන් කරලා මට අවශ්‍ය බෑග්ග්‍රවුන්ඩ් එක මේ විදිහට මට අවශ්‍ය බෑග්ග්‍රවුන්ඩ් එක මුලින්
සිලෙක් කරගන්න මේ විදිිය බැග්‍රවන්් ඕපන් කරගෙන මම මේ බැග්‍රවන්් එකට අර විදිහටම ඕපන් කරගන්නවා මම බැග්‍රවන්් රිමූ කරගත්ත ඉමේජ් එක මේ විදිහට ඉතිං මේකම් මම ඩ්‍රැක් කරගෙන ගිහින් මගේ අවශ්‍ය බැග්‍රවන්් එකට තියාගන්න ඊටවස මම මේක කන්ට්‍රෝල් T ප්‍රෙස් කරලා මේ විදිහට ටිකක් ෆ්‍රී ට්‍රාන්ස්ෆෝම් කරගන්නවා මෙන්න මෙහෙම ඊට පස්සේ මම මේක ඩබල් ක්ලික් කරනවා මේකටත් අපිට පුළුවන් ටෙක්ස්ට් එකක් ඇප්ලයි කරගන්න ඒකටත් මම මේම ටයිප් ටූල් එක සිලෙක් කරලා මේ විදියට ටයිප් කරගන්නවා මට අවශ්‍ය ටෙක්ස්ට් එක මේ විදියට තියාගෙන මම මේක එන්ටර් කරලා ඊපස්සේ නැවත මම ටයිප් ටූල් එක අරගෙන මේ විදියට ටයිප් කරගන්නවා මට අවශ්‍ය ටෙක්ස්ට් එක අපි මේ විදියට ටයිප් කරගත්තා අපිට පුළුවන් මේකේ පොඩි වෙනස්කමක් කරන්න මේ විදියට මේක මම මේ විදියට ඇලයින්මන්ට් වෙනස් කරගන්නවා මේ විදියට තියලා අපිට පුළුවන් මේකේ කලර් එක වෙනස් කරගන්න පොඩ්ඩක් කලර් එක අපිට මේ විදියට සිලෙක්ට් කරලා මෙතනින් උනත් වෙනස් කරගන්න පුළුවන් උඩින් මේ විදියට කරලා මම මේකේ ඔපෑසිටි එක චුට්ටක් මෙතනින් ලේ පැලට් එක ගාවින් අඩු කරනවා ඊටස් මේකටත් මට පුළුවන් අර වගේ ෆ්‍රේම් එකක් ඇප්ලයි කරන්න මම ඒකට මේ විදියට ෂේප් ටූල් එක ක්ලික් කරලා මේ වගේ රවුන්ඩ් රෙක්ටැන්ගියුලර් එකක් සිලෙක්ට් කරගන්න ඒකටත් මම මේ විදියට රෙක්ටැන්ගියුල එකක් දාගෙන මම ඒකෙත් සයිස් එක මේ විදියට ලයින් එකේ අඩු කරගන්න කරලා එන්ටර් කරන ඊට පස්සේ මේකෙදිත් මට අවශ්‍යයි කොටසක් පමණක් නැති කරගන්න ඉතින් ඒකට මම කොටසක් මේ විදියට සිලෙක් කරගන්නවා රෙක්ටැන්ගියුල එකේ මේ විදියට අපිට පුළුවන් අවශ්‍ය කොටසක් මේ කොටස මට අවශ්‍යයි නැති කරගන්න මම ඒකට කරන්නේ සිලෙක්ට් ඉන්වර්ස් දීලා මේ විදිහට මාස්ක් කරනවා ඊට පස්සේ මම නැවතත් මේකේ කොපියක් ගන්නවා මේ විදිහට සිලෙක් කරලා කන්ට්‍රෝල් J ප්‍රෙස් කරලා කොපියක් අරගෙන කන්ට්‍රෝල් T ඊට පස්සේ මම ඒක චුට්ටක් මේ විදිහට මූව් කරගන්නවා මේ විදිහට ඊට පස්සේ මම මේ දෙකේ කලර් එක මේ විදිහට මාරු කරනවා මේ විදිහට එකක සිලෙක් කරලා ලේයර් මෙතනින් ලේ පැලට් එක ලේ එක සිලෙක් කරලා මේ ෂේප් ටූල් එක ක්ලික් කරලා අපි ෂේප් ටූල් එක භාවිතා කරගෙන ෂේප් එකක් මේ විදිහට ඇඳගත්තොත් අපි ඒකේ කලර් එක මාරු කරන්න ෂේප් ටූල් එක මේ විදිහට ක්ලික් කරලා පුළුවන් නැත්නම් අපිට මෙතනින් ලේ ස්ටයිල් ගිහිල්ලා වෙනස් කරන්න පුළුවන් ඉතින් මම මෙතනින් කලර් එක මේ විදිහට වෙනස් කරනවා ඊට පස්සේ මම ඊළඟ එකෙත් කලර් එක පොඩ්ඩක් වෙනස් කරගන්නවා මේ විදිහට ඊට පස්සේ මම තව ෂේප් එකක් ඇඳගන්නවා මේ විදියට ෂේප් ටූල් එක සිලෙක් කරලා කස්ටම් ෂේප් එකක් මේ විදියට ක්ලික් කරලා මම ඒකට මෙන්න මේ වගේ ෂේප් එකක් Shift key එකත් එක්ක ප්‍රෙස් කරගෙන මම මේ වගේ අරගෙන මම ඒකේ ස්ට්‍රෝක් එක නන් කරලා කලර් එක ෆිල් කරනවා කලර් එක මේ විදියට ෆිල් කරගන්නවා ෆිල් කරගෙන මම මූ ටූල් එකෙන් මේක මෙන්න මේ විදිහට අරන් ගිහින් මෙතනින් මට අවශ්‍ය විදිහට තියාගෙන මම මේක පොඩ්ඩක් කන්ට්‍රෝල් T ප්‍රෙස් කරලා ෆ්‍රී ට්‍රාන්ස්ෆෝම් කරගෙන මෙන්න මේ විදිහට මට අවශ්‍ය විදිහට හදාගන්නවා අපේ එඩිට් එකේ ෆයිනල් අවුට්පුට් එක අපිට මේ විදිහට තමයි බලාගන්නට ලැබෙන්නේ ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට ඔයාගේ ඉමේජ් එකක බෑග්ග්‍රවුන්ඩ් එකක් ඉතාම ඉක්මනින් රිමූව් කරගන්න
ඉතින් මේක හරිම ලේසි ක්‍රමයක්. ඔයාට ඔයාගේ ෆෝන් එකෙන් වුණත් පුළුවන්, ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක යූස් කරගෙන මේ විදිහට ඔයාගේ ඉමේජ් එකක බෑග්ග්‍රවුන්ඩ් එකක් රිමූව් කරගන්න. ඔයා තෝරාගන්න ඉමේජ් එකක් ඇරෙන්න ඔයාට පුළුවන් URL එකක් මෙතන කොපි කරලා පේස්ට් කරලා ඔයාට ඒ URL එකේ තියෙන ඉමේජ් එක උනත් මෙතනට අරගෙන රිමූව් කර ගැනීම හැකියාව මේ හරහා තියෙනවා. ඉතින් ඔයාට තියෙන මෙතන මේ enter URL කියන තැන ක්ලික් කරාම ඔයාට පුළුවන් මෙන්න මේ window එකේ URL එක paste කරලා, ඔයා copy කරගත්ත URL එක paste කරලා ඒ image එක මෙතනට open කරගෙන ඒකේ background එක remove කර ගැනීමේ හැකියාවත් මේ හරහා තියෙනවා. ඉතින් මේ වීඩියෝයෙන් ඔයාට යම් දැනුමක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම වීඩියෝ එකට පහතින් තියෙන රතුබර subscribe button එක ක්ලික් කරලා subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම bell icon එක click කරොත් ඔයාලට මම වීඩියෝ එකක් දාපු සැනින් notification බලා ගන්න පුළුවන්. ඉතින් ගිහිල්ලා එන්න මේ වගේම තවත් tutorial එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.